مدروني. مقومي يا بويلا بدون من اغتت ايه ما يبقى مدروني هنداي شو بطيقه කොළු අයිරේලිය වැටි කියලේ පන්සලට එන්න මනාප නෑ අපේ හාමුදුරුවනේ. කොළු අය ඉතින් කලාකාරයෝ නෝ ඈ. රෑ එළියට දිලිසෙන කොත් වහන්සේ දැක ගන්නට මම මනාප ඇති. මේක අපි දස්සතා ගැන ඉස්කෝල නෝනෙත් මට කියලා දෙනවා. මොන දස්සකම තිබුණත් මොකටද අපේ හාමුදුරුවනේ. වචනයක් කතා කරගන්න බැරි කොට. බලා කියන්නේ මේ මේ කොළු ඇරෙන්න උඹලා අපි හැමෝම සර්ව සම්පූර්ණ මිනිස්සු කියලාද? උඹට මේ කොළුව ගැන වැටක් මායිමක් නැතුව හිත පිරෙන්න සතුටු වෙන්න පුළුවන් බං. උඹ ඒ දරුව ගැන ආඩම්බර වෙයන්. ඌගේ අපොච්චිගේ හැඩහුරුකම විතරක් නෙවෙයි. රටක් වටින කලාවක තුරුම කරගෙන උපන් එකේ. ඉන්නද ගෑස් ගෙඩි දෙක දිලිසෙන අපූර්ව සෝති උදේරයෙන් ඇහුනේ නෑ මුදලාලි කවුද බම්බෙන් ඇහුවේ ඔබ හේනට යන්න කලින් පොඩි වැඩක් කරලා දීලා පලයන්කෝ මොකද්ද මුදලාලි අර කුස්සිය ඇතිලියකින් වහලා වැව්මාළු වගේක් ඇති ඒ ටික තෙලට දාලා දීලා පලයන් ගුණය නැතිකමටයි මම බොට කතා කළේ. දියරහට දිව නැවෙන්නේ. මං කරලා දෙන්න. ඒක ඉන්නේ කාලගෙන් වැඩක් පලක් කිව්වහම නැහැයි බැහැයි නොකිය වැඩේ කරතරම් කරන එකම ගෑනිඹ. පිටු උන්ට වැඩක් කිව්වහම බලන්න එපා උන්ගේ කැස් තිලි, පැද් දිලි, තිම්බිලි. අප්පා පුදුම. අඩර කියලා තුනනවා බං. මෙහෙට කරහා. මේ ඇඟ පුච්ච ගන්න නැද්ද? ඇහැ බල පෙරේද? මොකද තොට තියෙන උදාව මගේ ඇඟ පොත ගන්න. බලපිය මගේ අතේ තියෙන්නේ මොකද්ද කියලා? ආයෙමත් සැරයක් මගේ ඇඟට අත තිබ්බොත් එහෙම නෑ. ඔය දෙන්නද ගණින් පැත්තකට. පොලිසියත් බල මගේ මිල නෑ කියලා මේකේ ඉන්න අනිත් එවුන්ගේ මාවත් ඔගේ බූරුවෙන්දර කැඳා ගන්නද? කොටකින්දරේ මලක් මං ආයේ කවදාවත් ඔගේ මේ සෝම් පිටේට පය තියන්නේ නෑ බල. ඔබ කාලා හමාරේ ගෑනියේ. තොටත් එසත් ඇසිම තමයි බල. මේව රැකගත්ත පති වෘතාවේ පොඩි උන්ට කණ්ඩ දීපන් බලන්න උන්ගේ බඩ පිරෙයිද කියලා. රත්ත බෙල්ලි. සීලවති මොකයි ඉස්කෝලේ නෝන මට එන්න කිව්වේ බාඩි වෙන්නකෝ අම්මා ගෙදරද අම්මට අසනීප නිසා වැඩට යන්න බෑ කිව්වා
අර ලස්සනයිනේ ලස්සනයි සීලවති ගෙදරින් වැඩිපුර මාදරේ කාටද අම්මට අම්මා තමයි මේ ලෝකේ අපිට ඉන්න ලොකුම වස්තුව ඒ නිසා මේ ලෝකේ හැම දෙයකටම වඩා වටින්නේ අම්මා අම්මලගේ හිතරිත් දන්න හොඳ නෑ සීලවති එහෙම කළොත් ගාක් පව් පිරෙනවා තේරෙනවද මං කියන දේ තේරෙනවා මං ඔයා තරම් වාසනාවන්ත නෑ පුතේ මට අම්මෙකුත් නෑ තාත්තෙකුත් නෑ ඒත් අපි දුප්පත් නේ නෝනා ඔයාට දුකයිද ඔයාගේ අම්ම ලොකු කරදරයක වැටලා පුතේ ඔයාට විතරයි අම්මව බේරගන්න පුළුවන් හඳුරුවනේ පොඩි හමුදුරුවන්ගේ බලු පැටියා මිය ඇදිලා සුදුසු තැනක් බල්ලා වලදාපන් හිටියා සුමේද සංසාර ගමන බොහෝම දිගයි ඒ වුණාට මේ ජීවිත ගමන බොහෝම කෙටි ඇතිවීම නැතිවීම සුමේදට තියෙන්නේ අන්නේ ස්වභාවය මේ බලු පැටියගේ මරණය තුලින් තේරුම් ගන්න එක පැවිදි අය හැටියට අපි ගිහියන්ට අනිත්‍ය ගැන බණ දේශනා කරන්න ඉස්සෙල්ලා අපි හරියට අනිත්‍ය අවබෝධ කරගෙන ඉන්න ඕනේ. ඌ ජීවත් වෙලා හිටිය කාලේ ඌට කණ්ඩ පොණ්ඩ දීලා සුමේද ඌට ආදරෙන් සැලකුවා. සුමේද ඒ දේ නොකළා නම් තමයි සුමේදට මේ වෙලාවේ දුක. දැන් ඉතින් දුක් වෙන්න කාරයක් නැහැ. සුමේදගේ යුතුයකම් කොටස හරියට ඉෂ්ට වුණානේ.
هنا ما في سكول الغاندا ما تهيني بعد كرانا بقى كهذا بلو تويا نه بيمارا بيمارا سيلو دلهم بودا كهاند ما مونا هاند ده يعني من ما هيبارا උඹට පුළුවන් නම් මට අයන්න ලියන්න කියලා දීපන් මගේ අතට දැන් හොඳට පැන්සල් අල්ලලා හිටිනවා නාකි උඹ තොඳොල්ලෙන්ට කලිහෙන් අර කොළුවට අකුරක් දෙයක් උගන්න ගන්න බලාපන් යෑනි ගම එන්න කලියෙන් මං ඌව ඉස්කෝලේ එක්කන් ගියානේ බං කොහෙද අපේ කාට පුළුවන් උනේ එක අකුරක් ලියන්න ඉගෙන ගන්න ගෑනියෝ ගස් බැඳලා හරි ඔය දරුවා ඉස්කෝලේට අරලන්න බලාපන් අන්ට බොන්න දෙනවට වඩා වටන දෙයක් බොලේ ඒක. පෞගිය දෙතුන් දොහේ මගේ හිතටත් ඒක දැනුණා මලේ. මං කියලා මක් කරන්නේ. ලාටු ඇලිච්ච ඒකගේ මොළගිරිය සුද්ධ කරනවට වැඩිය හොඳයි හොරිගල මට සිලුටු කරන්නේ. අපුත්ත මා කර දියාගෙන එකට පීනවන්කෝ. යකෝ. තොට මතක නැද්ද? කැලෙන් පය එළියට තියන්න කලින් උඹලගේ අම්මන්ටි කැමර දුන්න හැටි. උඹන අම්මා කිව්ද ආගෙන හිටින්. මම ඇගඩරුම් පේනවා. යකෝ අපිට වරෙන්. මට අද තෙමෙන්න හොඳ නෑ. අද අඟහරුවාද? අපිට වරෙන්. මොන යක් පැටි. අදහස නම් පංකාදු පහයි නෝනේ නෝනේ ඔය කාරණාව මයකනේ තියනකල් මට නිකමටවත් හිතුන්නේ නෑනේ ඔය ගැන දරුවන්ට දැනුමක් අවබෝධයක් වගේම සතුටක් ලබා ගන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ අපි හාමුදුරුවනේ ඒකයි මේ සීගිරිය වගේ තැනක් මේ යොදාගත්තේ හාමුදුරුවන්ට පුළුවන්ද අපිට යන්න විදියක් සූදානම් කරලා දෙන්න කරදරයක් තමන්ද හැම දෙයකම හාමුදුරන්ගෙන් උදව් ඉල්ලන එක මොන කරදරයක්ද දරුවෝ මම මේ චීවරේ දරාගෙන හිටියට මට වැඩි බණක් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ගිහියන්ටයි වැඩ රාජකාරේ මේ ගන්තුලාන්නේ වින්නමු වැඩේ විතරයි මම හිතේ මම අතින් සිද්ධ නොවුනේ ගමේ මිනිහෙකුට ලෙඩක් දුකක් හදිස්සියක් අතප්පයක් කඩාගනි මං වේදා රණ්ඩුවක් සරුවලක් ඇතිවියන් මන් රාලහනේ හිතේ දුකක් පීඩාවක් ඇතිවියන් මන් දුක් ගන්න ආරාල රාජකාරි නම් කොපමණද වෙන දෙයක් ඕනේ නෑ නෝනේ මේ ගන්තුලානට ඉස්කෝල ගෑල්ලත් අනලා ඒ වැඩ කටයුතු එකලාසයක් කරන එක මටයි ඉති රාජකාරියක්ද අන්තිමේදී ඒකත් ඇටුනේ මය කරපිට